වෙදකම ඉගෙන ගන්න කලින් භාෂා විප්‍රවීණයෙක් වෙන්න ඕන භාෂාව පිළිබඳ දැනුවත් වීම. භාෂාව හැසිරවීම වැදගත්. තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවටත් වඩා පෙර ඍෂි මුනි කියලා තියෙන දේවල් ඔබ ග්‍රහණය කරගන්න නම් ඔබට භාෂාව පිළිබඳ යම් කිසි ප්‍රාගුණ්‍යයක් ගොනු කරගන්න වෙනවා. අපි මේව පරිශීලනය කරලා අවුරුදු 5000ක් විතර පරණ ඉතිහාසයේ තිබුණු ප්‍රවීණ දැක්මක් තමා වෙදකම කියලා අද දකින්නේ. ඉතාම වටිනා පොතක් ගැන සඳහන් කරන්න ගත්තේ පියසමර. මේක කුමාරතුංග මුනිදාස මහත්තයාගේ පොතක්. ඒ වගේම කුමාරතුංග මුනිදාස මහත්මයාගේ පියා එතුමා ඉතාම සුප්‍රසිද්ධ නිල සම්බන්ධ වෛද්‍යවරයෙක්. නිල විදුම් පිළිස්සුම් පවා ගැන මම මේකේ පැදි ටිකක් කියවන්න කැමතියි ඔබට දැනග ගන්න. පදයක අවබෝධය ලබා ගන්නවා නම් පදාබෝර්ධයන්තවම් පදාර්ථවම් කියනවා. මේ පොත ඉතාම විශිෂ්ට ගණය පොතක්. සතර පාව දෙපා කොරවි ගියෙන් පැමිණියන් විදලේ හරවා වහා සුවදී දෙපයින්ම යැවූ ඔබේ එවෙද කම් අපනම් පමණයි දැනුම්. මේ කුමාරතුංග මොනිදාස මහත්මයා මේ කියන්නේ මෙයාගේ තාත්තා පියා වෙදෙක්. ඒ ඉද්දි සතර පා අත් දෙකයි කකුල් දෙකයි. සතර පාව දෙපා කොරවි ගියෙන් සමහර විට එන්නේ කකුල් දෙක කොරවෙලා තව කිහිලිකරු දෙකකින්. පැමිණියන් විදලේ හරවා වහ වෙලේ විදින් පිලිස්සුම් විදලා විදින්නේ කොතනද? කොයි මාත්‍රායෙන්ද? මොන කූරකින්ද? තඹ කූරකින්ද? ඊයන් කූරකින්ද? යකඩ කූරකින්ද? රත්රන් කූරකින්ද? කියන නියමය. ලේ විදලා ලේ අයින් කරපුවාම අර කොර සන්දියන ඒ කොරග ගග ආපු අය අලගේ විද ලේ හරවා වහ ඉක්මනින් වහාම ලේ ඉවත් කරලා සුවදී දෙපයින්ම යැවූ ඔබේ සුවදීලා කොරග ගහපු කෙනා දෙපයින් පාද දෙකෙන් යවනවා. එවේදකම් අප නම් පමණයි දැනුම්. ඒව දැක්කේ අපි විතරයි. වෙන දැක්කේ නෑ කවුරුත්. හැංගිලා කරත් කුසල කර්මය කුසල කර්මයමයි. මේ මෙතුමා තව කවියක සඳහන් කරනවා හෙට විවා මගුලැයි අද ඇස් රුදා. හෙට තමා මංගල උත්සවේ තියෙන්නේ. හැබැයි අද ඇස් දෙක රුදා. බලවතයි පැවසූ වහු අස්වසා. අනේ අද නම් ඇස් රුදා විතාම බලවත්. මට හෙට මංගල උත්සවේ. මම හෙට මනමාලය. එහෙම පැවසපු කෙනාව අස්වසාවට කලබල වෙන්න එපා කියලා. එදවසේම එරෝ සුව වන්න වස්. ඒ දවසේම ඒ රෝගිය සුව වන්න කියලා වෙනුවෙන් සුව වන්න වෙනුවෙන් වස් වෙනුවෙන්. ඔබ යදු ඔසුවේ බලවේ මහත්. ඒ වෛද්‍යවරයා මොනදාස මහත්තයාගේ තාත්තා වෘතාස්ත වෛද්‍යවරු යෙදපු ඖෂධ ඉතාම බලවත් වේ කියලා. දන බෙලෙන් අඩුවක් නොමපෑ එකල් සැම උවාරණ යුත් කරවා සදා රස පෙරා නෙවගේ ඔසුයෙන් එදී පැරද වූ සැටි නෙක් ලෙඩ දුප්පතුන්. දැන් නොයෙක් රෝග තියෙන දුප්පත් මිනිස්සු දිලිදු මිනිස්සු ගේ ලෙඩ රෝග පැරද වූ සැටි තමයි මේ කවියෙන් කියවෙන්නේ. ඒ අතරතුර මෙහෙම සිද්ධාන්තෙකුත් එනවා. දිලි දුකම් නොදුරින්නේ බෙමින් සිටුත් ඇති දයක් වියදම් කොට බෝ තැතින් නෙක වගේ ඔසුතෙල් සපයා දනන් මරුමුවින් ගැල වූ පින දැන් පෙනේ. මගේ පියත් වෛද්‍යවරේ, මේ කියන කවියෙන් දිලි දුකන් හිමින් හිමින් එබෙනවා අපිට එනවා ඇටැක් කරන්න. බට් ඩෝන්ට් කෙයාර් ඉට්. ඒක අපි කියාගන්නේ නැහැ. ඇතිදයක් වියදම් කොට බෝතැතින් තමන්ගේ තියෙන දේවලුත් වියදම් කරලා සමහර විට බෙහෙත් කර සමහර රෝගීන් කොච්චර කරත් තේරුම් ගන්නෙ නැහැ.
මොකද සමහරුන් නම් කියලා ඉල්ලගන්නවා, සමහරු එහෙම නැහැ. මේ කියන වෛද්‍යවරයා තමන්ගේ දිය විදං කරලා හරි කරලා තියෙනවා. ඇයි ඒ? මරණයට පත්වෙන ලංවෙච්ච රෝගීන් ඒ ගලවපු පින, ඒ පින පල දෙන්න ගන්නවා. ජීවත්ව ඉන්න කාලේ කරපු කුසල කර්ම, අකුසල කර්ම එක පල දෙන්න ගන්නවා. ඔබට වෙදකම ඉගෙන ගැනීම සඳහා මෙව මා විශාල සහනයක්. ඉඳ හිටාම් වෙන දෙයක් නෑ. විශාල උසහනයක් මනස්තිතිය වැඩි දියුණු කර ගැනීම පිණිස. වෛද්‍යවරයෙක් වන්න අවශ්‍යන මූලික කලයේ සුදුසුකම තමයි දැනුම උකහා ගැනීම. ඒ දැනුම උකහා ගන්න නම් අවශ්‍ය වෙනවා භාෂාවේ ප්‍රවීණයෙක් වෙන්න. මහා සාහිත්‍යගත් කරුවෙක් වෙන්න නෙමෙයි, කියලා තියෙන්නේ මොනවද කියලා අවබෝධ කරගන්න. දැන් මේ කවිපන්ති ටික උනත් අවබෝධ කරගන්න සමහරුන්ට අපහසු වෙයි. එතනදී තමන් ඒකේ தത്വයට දියුණු වෙන්න ඕන. දියුණු වුණාම තමයි ඒක ඒ தത്വෙට එන්න පුළුවන්. ඊට පස්සේ අපි ගමු සකස් කඩය. මම කිව්වා සකස් කඩ නොකී කට උගේ කට හුඹස් කට. හරි ලැජ්ජා හිතෙනවා. නමුත් ඇත්තයි. නම සමන්ත භද්‍රාය. සමන්ත භද්‍රර කියන්නේ බුදුන්ට කියනා වූ නාමයක්. එනිසා සකස් කඩේ පටන් ගන්නකොටම පටන් ගන්න ඕන ඕමයි. නමස් සමන්ත භද්‍රාය. සමහරු එක පළවෙනි පාඩේවත් කියවලා නැති අය ඉන්නවා. නමුත් එයාලා හිතනවා බෞස්ෘත කියලා. නමුත් හුඹස් කට. සකස් කඩ නොකී කට උගේ කට හුඹස් කට. ඉතින් වෛද්‍යවරයෙක් නම් අනිවාර්යෙන් සකස් කඩේ කියවන්න පුරුදු වෙනවා නම් ඒක ඌට ඉතාම මේ වෛද්‍ය නිධියේදී ඉතා ගැඹුරු සිද්ධාන්තය. ඒ වගේම සංස්කෘත සංස්කෘත භාෂා පිළිබඳ යම් කිසි ප්‍රවීණයක් ගත්තොත් අපට අර ආයුර්වේද සිද්ධාන්තත් එක්කත් දැනුම ඉතාම වේගෙන් ඇද ගන්න පුළුවන්. අපේ මූලධර්ම ත්‍රිදෝෂවාදී සප්ත ධාතු පිළිබඳව දැනගන්න ඒ පිළිබඳව අවබෝධයකට යන්න පුළුවන්. ඊළඟට අවශ්‍ය වෙන එකක් තමයි භාවනාව ක්‍රමවේද. අපි ඒක කතා කරමු පසුවට. දැනට භාෂාවේ ප්‍රවීණයක් වෙනවා නම් අන්න ඒකයි මම කිව්ව මුල සිට වෙදකම උගනිමු කිව්වට මුල වෙදකමට කලින් භාෂාව අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒ භාෂිතය හරහා ගන්න සාමාන්‍ය ලෝකයේ තියෙන වෛද්‍යවරුන්ගේ දර්ශන ඒව උකහා ගත්තට පස්සේ ඔබට දැනෙනවා ඔබ ඉන්න ඉසව්ව. ඔබේ ගමන ගැඹුරට යන්න පටන් ගන්නවා. අමතක කරන්න එපා ටික කලකට මෙතන ඉන්නේ. ටික කලයි මේක ඉන්න පුළුවන්. මේක අපි දාලා යන්න. මේ දැනු අපි මිය යමින් සිටින්නේ. යථාර්ථ අවබෝධයෙන් මේක ග්‍රහණය කරගන්න නම් භාෂිතය අවශ්‍ය වෙනවා. භාෂාව ප්‍රගුණ කරන්න. ඊට පස්සේ අනිත් සද්ධර්ම වෘතතා අනිත් අව බොහෝ දෙයක් තියෙනවා. නමුත් මේ තියෙන පඩිපෙළ නගින සඳකඩ පහන කියලා අපි හිතමු. ඉතාම මූලිකව තියෙන පඩිය තමයි භාෂාව පිළිබඳ අවබෝධය. අද සමහරු උපාධි ගණනාවක් පාවිච්චි කරලා තියෙනවා කියලා අපිට කියන. නමුත් ඔවුන්ට සංස්කෘත භාෂාවවත් සිංහල හෙළ බස පිළිබඳවත් ලොකු සන්න සහිත අවබෝධයක් නැහැ. එතකොට එහෙම වුණාම පුරාණ වේද පොත් කියව ගන්න බෑ. කියවලා අවබෝධ ගන්න බෑ. මං ශිෂ්‍ය ගණනාවක් වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කරලා තියෙනවා. එක ශිෂ්‍යෙක් සෑහෙන්න මනසින් ඇතික ඇයි මේක සරල කරන්න ඇත්තේ. සරල කරන්න බෑ. වෙදකම සරල කරලා උගන්නන්න බෑ. දර්ශනය සරල කරලා උගන්නන්න බෑ. බුදුන් දෙසූ ධර්මය සරල නෑ. කවුරුහරි සරල කරලා පෙන්වන්න හදනවා එයා ඒක අවබෝධ කරගෙන නෑ. මම මුහුදේ ගැඹුර දකින්න මුහුදට ගියාම තමයි මුහුද ගැඹුර දකින්නේ. ගමේ ඉඳලා මුහුද දැකලා නැති මිනිස්සෙක් හිතන්න පුළුවන් මුහුද කියන්නේ ඉතින් පොඩි දෙයක්. ඕක මා ලොකු දෙයක් නෙමෙයි. ඕක යන්නේ මෙහෙමයි, පදින්නේ මෙහෙමයි, රුවල් නැවගෙන යන්නේ මෙහෙමයි කියලා කියා දෙන්න පුළුවන්. නමුත් ගෙනියන කෙනා ඊට වඩා පෘතුල අවබෝධයක් ගන්න වෙනවා. කීප දිනක් මහලා තිබුණු රශ්නට තමයි මේ උත්තරේ සැපේවේ. මම හිතන යම් කිසි අවබෝධයක් එන්නේ නැති. හඳයි පටන් ගන්න පිය සමරෙන් එතන ඉඳලා ගැඹුරට යන ඊළඟ වෛද්‍ය ග්‍රන්ථ. ඇත්තටම මේ පිය සමර කියන්නේ පියතුමා ගැන සැමරීම. හැබැයි ඒ පියතුමා වෛද්‍යවරේ. එතන සිද්ධ රස්තු යහපතක් වේවා.